हाय भगवान, मैं प्रियदर्शन हरिरत्न गल की सिंह मैं तकदी आरंभ मगे यूट्यूब नालिकावट साधर पीली अलुत वीडियो करण हेतु मैं मेहतकदी पलक यम अनावी पैक संबंधी समहार ऐट पैदा यम गडल कार्य तत्न की पैक निराकरण कर दें मेहतकदी मंगास जनवरी पहा दिन මෞබිම පලාපල මෞබිම තරුපති අතිරේකයේ පළ කරේ ඒ ලිපියක් තිබෙනවා 2090 තණ්හාධිකයන්ගේ වසරක් කියලා. මම ලිපියේ ලංකාව ගැන පැවතින කොටසේ මම විස්තරයක් කරලා තිබ්බා 2020 මැයි 12 සිට 2020 ජුනි 5 අතර කාලයේ තරමක් ආණ්ඩුවට විශේෂයෙන් පවතින පාලනයේ අස්ථාවර වීමක් වෙනස් වීමක් බොහෝ දුරට මැතිවරණයක් ඒ දිනවලදී නැති දින නැත්නම් යම් අස්ථාවරත්වයක් තත්වයකට හේතු කාරණේ දෙන තියෙනවා වගේ අදහසක් මම එහි පළ කරලා තිනවා. ඉතින් එහි මම එක තැනක පළ කරලම තිබ්බා පෙබරවාරි මාර්තු මාසවල රජය ගන්නව යම් යම් තීන්දුව తీරන විශේෂයෙන් මෙරට අදාළ කොටසදී තිබ්බේ රජය ගන්නව යම් යම් තීන්දුව తీරන සම්බන්ධයෙන් නැවත දෙවරක් සිතා බලන වෙන තත්වයක් ඇති වෙනවා කියලා. ඉතින් ඒක ඒ ලෙසම මැතිවරණය මාර්තු 2 පවත්තන්න ආණ්ඩු පාර්ලිමේන්තු ඉදිරිමක් වුණා. ඒත් ඒ සාර්ථක වුණේ නැහැ. මැතිවරණයක් ජන අප්‍රියල් 25 දින තීන්දුව වුණාට පවත්තන්න උනේ නැහැ. දැන් ඒ කල් ගිහිලා දිනවා. ඉතින් ඒ යම් යම් අස්ථාවර අදහස් මනසට එන කාලවකවානු තමයි අපි ඒ කාලවකවානු අරලා තමයි ඒ අනාවැකි කියන්නේ. මොකද විශේෂයෙන් බුද්ධගේ තරමක් අස්වාභාවික හැසිරීමක් ගියා අප්‍රිල් සහ පෙබරවාරි සහ මාර්තු මාස දෙක. ඉතින් මේ මාසවලදී විශේෂයෙන් රාජ්‍ය පාලකයන් ගන්නා වූ තීරණ ඒ අයට ඊතරම් අර දුරදිග බල්ලා ගන්න තීරණම නෙමෙයි, හදිසියේ ඒවා හකුලා ගන්න වෙන තීරණ. ඉතින් ඒ தත්ත්වය මම හැමදාමත් කියන එකක් රාහුගේ ලංකාවට දෙන රාහු මහදශාව ලැබලා තියෙන. ඉතින් රාහු මහදශාව රටට අසුභයක් කරන දශාවක් නෙමෙයි, විශේෂයෙන් මහජනතාවට සුභ දශාවක්. ඉතින් කෙනෙකුට උපකල්පනය කරන්න පුළුවන් මේ වෙලේ ආණ්ඩුවක් ඉසිරවුණු එකත් හොඳයි කියලා. ඉතින් ඒක අමත් අපිට ජෝතරේදීන් ඉදිරියට අපිට දේශපාලන මතයක් කරන්න බෑ. ඒත් කුමක්කෝ පෙර පිනකට කුමක්කෝ තත්ත්වයක් නිසා ආණ්ඩු විසිරීමක් වුණා. ඉතින් ඒ විසිරවීම පැවති නිසා අතරම මේ මහජනතාවට යම් සහනදායි තත්ත්වයන් කීපයක් ලැබුණා. ඒක නෑම කියන්න බෑ. ඉතින් කොහොම නමුත් එම තීන්දුව ඉතින් ආණ්ඩුවට ඒක යහපත් උනේ නැහැ. ඉතින් මම මේ ලිපිය කියලා තිබේ ඒකයි. ආණ්ඩුව අනාගත සම්බන්ධ තීන්දුව ගන්නවා නම් අප්‍රේල් පෙබරවාරි මාර්තු මාස දෙක අතරලා ගත යුතුයි කියලා. ඒකට පොඩ්ඩක් ආණ්ඩුව හදිස්සි වුණා වගේ මට නම් හිතෙන්නේ. කෙසේ නමුත් දැනට පවතින පාලන තන්ත්‍රයේ යම් කිසි බාධා වීමක් පවති පවාදා වීමක් වෙනවා කියන එක 2019 වර්ෂයේ ඒ ජූලි මාසයේ සිට මම කියාගෙන එන දෙයක්. ඉතින් එහි උපරිම தත්ත්වයේ මාර්තු මැයි 23 දක්වා පවතිනවා කියන එක තමයි මම මේ දෙඩිවම උපකල්පනය කරගෙන විශේෂයෙන් 2001 ආණ්ඩු කාලෙත් රටේ ආර්ථිකයේ බිඳුවට වැටුණා. ඉතින් ඒ தත්ත්වයක්ම තමයි මේ කාලෙත් යෙදෙන්නේ දිනේ ග්‍රහචාරියමයි. ඉතින් ලංකාවට අදාළව ගත්තාම දැන් ඔය මාර්තු 12 සහ ජුනි 5 අතර කාලය ගැන මම විශේෂ සඳහනක් කරලා තියෙනවා මේ ලිපියේ. ඒකෙදි මම සඳහන් කරලා තියෙන්නේ ඒ අතර කාලයේ මැතිවරණ පැවතෙන්නත් පුළුවන්, නැත්නම් ආණ්ඩුව සම්බන්ධයෙන් අස්ථාවර තත්ත්වයක් යම් බාධාකාරී තත්ත්වයක උපරිම වීමක් වෙනවා කියන එක. ඉතින් එහිදී බොහෝ දුරට ওই ව්‍යවස්ථා සම්බන්ධ යම් ගැටලුවක් නැත්නම් ආණ්ඩුව පවත්වාගෙන යන්න විපක්ෂයෙන් යම් බාධා කිරීමක් බරපතල බාධා කිරීමක් වගේ දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා. කොහොමත් ඒ කාලේ ටිකක් සැලකිලිමත් වෙන්න එනවා මේ 12 සිට ජුනි 5 අතර කාලයේ. ඉතින් ඒ දැන් බොහෝ දුරට මැතිවරණයක් දැනට තීන්දුව වෙලා තියෙනවා ජුනි 20. ඉතින් ඒකේ දිනන්නේ කවුද පරදින්නේ කවුද කියන එක නම් අපිට ඒක ජ්‍යොතිෂයෙන් කියන එක අපි වැරදි. ඒක ඇත්තටම ජ්‍යොතිෂයෙන් කියන්නත් පුළුවන් දෙයක් නෙමෙයි. එහෙමනම් පාර්ලිමේන්තු යන්න අපේක්ෂකයන් සීලු අපේක්ෂකයන්ගේ කේන්ද්‍ර සටහන් පරීක්ෂා කළ යුතුයි කවුද දිනන්නේ කියන එක හරියටම කියන්නේ. ඉතින් ඒක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. අර ජනාධිපතිවරණ දිනන් අපි අපේ මුහුණු පොතේ පාවා දැනුවත් කරා මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් මෙවර ඒ අපට පැහැදිලි කරන්න අමාරුයි. මන්ද බොහෝ දෙනෙක් පාර්ලිමේන්තු අධිවරණයක් කියන්නේ
පාලනයට බොහෝ දෙනෙක් එන තැනක්. ඉතින් එතනදී කාගේද ග්‍රහ බලය බලවත් කියන එක අපිට එහෙම ගන්න අමාරුයි. ඉතින් රටේ තත්ත්වය බැලුවත් රටේ ග්‍රහචාරයට අදාළවත් ඉතින් ඒ විශේෂයෙන් ජ්‍යොතිර්විද්‍යාවක දේශපාලන සම්බන්ධ එක් පැත්තකට අවශ්‍යයක් වෙනවා නම් ජ්‍යොතිර්විද්‍යාවේ කිහිදි මැද ඉන්නවනේ මේ මොකද අපේ මැත දැක්වීමක් නිසා යම් පක්ෂයකට අවශ්‍යයක් වෙන්න තිර දිනවා. මැතිවරණය ඉදිරියේ සම්බන්ධයෙන් මම කොහොමත් මතපල කරන්නේ ඒ සම්බන්ධයෙන් අදහසකුත් නැහැ මට නම් ඒ බලන්නෙත් නැහැ. අර ආණ්ඩුව පැවැත්මට යම් අස්ථාවර තත්ත්වයක් මෙයි 12 සිට ජුනි 5 අතර කාලයේ දින ඒ කාලේ බොහෝ සැලකිලිමත් වෙන්න ඕනේ පාලන තන්ත්‍රය හදිසි තීරණ ගන්න. දැන් මේ කාලේ වුණත් ඇඳිරි නීති සම්බන්ධයෙන් නෑ මම තීරණ ගන්නවා. ඉතින් වෙනස් වෙනවා. ඉතින් ඒක තමයි යන්න තියෙන විදිය. ඉතින් අර ස්ථිර අදහසක් ස්ථිරත්වයක් කොයි පැත්තකවත් නැහැ. මොකද්ද වෙන්නේ කියලා කාටවත් හිතාගන්න බැරි තත්ත්වයක් තමයි දැනට තියෙන්නේ. ඒක ඒ ග්‍රහ රටාවෙදී ඒ විදිහට තමයි බාහිර පරිසරයේ හැසිරෙන්නේ. ඉතින් ඒක කාගවත් වරදක් නෑ. ආණ්ඩුවේවත් පාලකයන්වත් විපක්ෂයේවත් කාගවත් වරදක් නෙමෙයි. ඉතින් ඒ යන රටාවෙදී යෙදෙන්න තියෙන විදිය ඒ තත්ත්වයේ සමනය වීමක් තමයි මම අර ලොකු රටට ලොකු අපලයක් මේ 23 වෙනිදාන් පස්සේ ඉවරයි කියලා මම පැහැදිලි සඳහන් කරලා තිනවා. ඉතින් අර අස්ථාවර තත්ත්වයේ ස්ථාවර වීමකට අදාළ තත්ත්වයක් තමයි ඉතින් එන්න තියෙන්නේ. බොහෝ දුරට මේ 23 වෙනි වගේ පස්සේ අර යම් ගන්නා වූ තීරණ සම්බන්ධයෙන් දැඩි ස්වභාවයක් තියෙනවා. දැඩි තීරණ ගන්න ගතියක් තියෙනවා. දැඩි තීරණ ගන්න වෙන ගතියක් තියෙනවා. හොඳින් හෝ නරකින් සමහර දේවල් කරන්න වෙන්නිට තියෙනවා. 2021 පෙබරවාරි දක්වා කාලය ටිකක් රැඩිකල් ගමනක් ටිකක් දැඩි ගමනක් යන්න තියෙනවා. ආණ්ඩුවට පත් වෙන කොයි පක්ෂයට වුණත් පත් වෙන කොයි ආණ්ඩුවට වුණත් දැඩි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න කාරණා එදෙන්න තියෙනවා. ඉතින් ඒක 2020 වර්ෂයේ මුල් කාලෙදී මම පැවසුවා. ඉතින් 2020 වර්ෂයේ මුල් කාලේ මම පැහැදිලිව පැවසුවා තීරණයක් තියෙනවා නම් බොහෝ දුරට ඔය මේ 20 5 අතර තමයි බොහෝ දුරට කාරණා එදෙන්න තියෙන්නේ කියන එක. ඉතින් ඒකෙදී අර මේ මට ඒ පුදුම හිතුණා මේ අප්‍රේල 25 මේ තීරණයක් එදුණායි කිව්වම. ඉතින් දැන් ඇත්තටම අර කාල සීමාව පහු වෙලා තමයි මේ කියන්නේ අර රාහුගේ තියෙන යම් කිසි ප්‍රශ්නකාරී කාලේ අවසන් වුණාන් පස්සේ තමයි මේ තීරණය ඉදිරියට දෙන්නේ. ඒක රටට සුබ තත්ත්වයක්. එතකොට මේ රාහුගේ මේ රාහු ඇතරම ග්‍රහයෙක් කරන දේවල්ම නෙමෙයි. අර ග්‍රහයෙන් සංඥා දර්ශක ඉතින් ග්‍රහ ගමන අනුව අපිට නිමිත්ත කරගන්න පුළුවන් අනාගතයේ ඉදිරියේ මොකද්ද වෙන්නේ ඉදිරියේ සම්බන්ධ මේ නිශ්චිතතා අවිනිශ්චිතතා ඒ දෙන කාලවකවාන මොනවද කියන එක අපිට නිශ්චය කරගන්න පුළුවන්. දැන් මේ රටට අපේ ලංකාවට අදාළව ගත්තාම පැහැදිලිවම මේ ඒ රාහුගේ ගමන් මගට සාපේක්ෂවමයි ලංකාවේ සියල්ල මෙතෙක් සිදු වෙලා තියෙන්නේ. දැන් විශේෂයෙන් මේ කාලේ එහි තියෙන බලපෑම ගොඩක් වැඩි. 2020 ජුනි 5 වෙනිදාන් පස්සේ විශේෂයෙන් අර සුළු මම ඒක කියලත් කියන සුළු ජාතින ජාති ભેද ජාතීන් අතර යම් මරුබුද උස්සන්න පොද 83 එක වුණා. 83 වගේ ජාතින් අතර යම් මතභේද උස්සන්න වීමක් විශේෂයෙන් මැයි මාසයේ සිට 2021 පෙබරවාරි පමණ දක්වා කාලේ 2021 පෙබරවාරි දක්වා එම අවුරුදු මාස 8ක වගේ කාලයක් තියෙනවා. ඒ කාල පරසය තුළ මේ යම් යම් විප්ලවකාරී අදහස් දරන අය යම් විප්ලව කරන්න හේතුකාරය දෙනවා කැරලි ගන්න විප්ලව කරන්න ඒ වගේ දේවල් වලට. ඒවට දක්වන ඍජු දැඩි ප්‍රතිපත්ති වෙන්න පුළුවන් ඔය අපිට පේන්නේ මේ යම් දැඩි බවක් වගේ මම කියලා තියෙන එකයි. අර අපලයක් නිම වෙනවා කියන එක අදහස් කරේ මම මෙතෙක් ජනතාවගේ පැවති යම් අස්ථාවර අර උපතෝකෝටික ගතිය යම් වෙනසක් යම් මේකයි අනාගතේ වෙන්නේ කියන එක අර නිශ්චය කරගන්න පුළුවන් යම් හැකියාවක්. දැන් මේ කාලේ දැන් විශේෂයෙන් මේ ජනවාරි සිට මේ අතර කාලය ගත්තාම ජනතාවට මොකද්ද කරන්නේ කොහොමද මොකක් වෙයිද කියන එකවත් හිතාගන්න බැරි මහා අවුල් සහගත තත්ත්වයක්. ඉතින් ඒ අවුල් සහගත තත්ත්වයන් වලදී ගන්නා වූ තීරණත් බොහෝ දුරට අවුල් සහගත තීරණම තමයි. ඒවා ආපහු නැවත වෙනස් කරන්න වෙන තීරණ. දැන් මැතිවරණයක් ජුනි 20 තියෙනවා කියලා කිව්වට ඒකත් තියන්න වෙයිද යන පොඩි සැකයකුත් තියෙනවා. මන්ද ඒක ඒ තීරණය ගත්තෙත් ජුනි ඔය රාහු මාරු නැත්තම් මැයි 23ට කලින් මැයි 23න් පස්සේ ගන්නා වූ තීරණ බොහෝ දුරට ස්ථාවර තීරණ. ඒවා වෙනස් වෙන තියෙන ඉඩකඩ අඩුයි. ඉතින් මේදී ජනතාව විදිහට ඇත්තරම මට කලබල විමර්ශනය කාලය විසින් කියන ප්‍රශ්න කාලය විසින්ම ඉතා පැහැදිලිව විසඳනවා. විසඳන තුරු කාලයට ඉඩ දීලා බලන් ඉන්න එක තමයි වඩාත්ම සුබ දේ. මොකද අපිට ඒ කාලසටහන නැත්තම් ඒ කාල විද්‍යාවක් ජ්‍යොතිෂය කියන්නේ. ඉතින් ඒ කාල විද්‍යාවේදී ඒ කාලාන් රූපීව ඒවා විසඳන කාලවකවානු පෙන්නුම් කරනවා. ඉතින් එතකන් පොඩ්ඩක් කලබල නොවී ඉන්න එක තමයි වඩාත්ම යහපත් වෙන්නේ. විශේෂයෙන් ආණ්ඩුව බොහෝ දැඩීම අර්බුද ස්වභාවයකට යෙදෙන්න තියෙනවා මේ
දොළහ ඉඳන් ජුනි පහ හය අතර වගේ කාලේ බොහෝ සැලකිලිමත් වෙන්න ඕනේ තීන්දුව ගන්න සහ මේ මම හිතන්නේ ඍජු තීරණයක් කෙලින් තීරණයක් ඒ කාලේ නොගෙන ඉන්න තරමට හොඳයි. ඊට පස්සේ නිතිවරණ කටයුතු සඳහා මොනවාරි සූදානමක් තියෙනවා නම් ඒවට පවා ජුනි මිසෙන් පස්සේ කාරණා යොදා ගන්න නම් වඩාත් යහපත් වෙනවා. දැනට ඒ සමයේ මට මෙහිදී විස්තර කරන්න ඕනේ දැන් ලෝකයේ ගැන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අපි මේ පවසුපානාවේකි පවසුපාකාරයට ඒ විදිහටම එකෙදී කියන නම එහි තත්ත්වයේ ඒ එලෙසම පවතිනවා. මගේ අනුමානය නම් සැප්තැම්බර් මාසෙන් පස්සේ තමයි ඔය බීතිය රටෙන් දුරන් වෙන්නේ. ඉතින් ඒක පැහැදිලිව ලිඛිතව සාක්ෂි සහිතව ඒ සියල්ල පවසලා තියෙනවා. ඉතින් සැප්තැම්බර් මාසෙන් පස්සේ ඒ සම්බන්ධ සුබදායී ආරච්චයක් ලැබෙයි කියන බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ග්‍රහ ගමනට අනුව මේ මැයි 10 වෙනිදා පොඩි සුළු ග්‍රහ වෙනසක් වෙනවා. මේ මැයි 10 වෙනිදා පස්සේ ඒ වෛරසය සම්බන්ධයෙන් කුමක් හෝ රහසක් මතුවීමක් නැත්තම් මෙච්චෙක් විද්‍යාවට හසු නොවුණු යම් ගැටලුකාරී තත්ත්වයක විසඳීමකට අදාළ යම් කාරණේ දීමක් බොහෝ දුරට එදිනෙට දින මේ 10 වෙනිදා 11 වෙනිදා පස්සේ පාරිසරික කටයුතු සම්බන්ධයෙන් ලොකු තීරණ ගැනීමක් ඉදිරියේදී සිද්ධ වෙන්න තියෙනවා. ඒවා සියල්ල මම 2020 ජනවාරි 5 වෙනිදා ඒ මබිම තරුපති පලාපල ඉස්සරේ නිකුත් ඒ පලාපල ඉස්සරේ මම සඳහන් කර විග්‍රහයම තමයි. ඉතින් ඒ විග්‍රහය තියෙනවා ඒ සියල්ල. දැනට ඉතින් අර මහජනතාව අතර මේ අවස්ථාවේ කලබල විය යුතු නැහැ. හැකිතාක් තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න ඕනේ. විශේෂයෙන් ජුනි දක්වාම කාලේ තරමක් අවධානය සහගතයි. මෙහිදී මම කොරෝනා වෛරස සම්බන්ධයෙන් නම් ලෝකයේ තත්ත්වය ගැන මම පැහැදිලිව සඳහන් කළා. මේ දෙවනි රැල්ල, ඒ කියන්නේ වෛරස් සුනාමියේ දෙවනි රැල්ල 2020 ජුනි 15 ඉඳන් ජූලි 15 අතර කාලේ පවතිනවා කියලා. ඉතින් ඒක ඒ ලෙසම වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ ලෙසම ක්‍රියාත්මක වුණා. අතරම ලංකාවෙත් බලාපොරොත්තු නොවන විදිහට අපෝ නැවත වෛරසය ඉස්මතු වීමක් වුණා. ලෝකෙ තත්ත්වෙත් එහෙමයි. ඉතින් ජූලි ලෝක වෛරසය සම්බන්ධයෙන් තත්ත්වේ මේ ලෝකයට අදාළව ගත්තට ඒකේ අඩුවීමක් තියෙන 2020 ජූලි 15 පස්සේ ඉතින් සැප්තැම්බර් මාසෙන් පස්සේ තමයි ඒක තුරන් වෙන දරකාරණ දෙන්න තියෙන්නේ. ඉතින් එතෙක් කාලේ පොඩ්ඩක් ප්‍රවේශමෙන් කල්පනාකාරීව කටයුතු කරන නම් වඩාත් හොඳයි. ඔය සියල්ලට ග්‍රහ සාධක තියෙනවා, ග්‍රහ හේතු තියෙනවා. මේ ග්‍රහ ගණිතය විශේෂයෙන් ගණිතමය රටාවකට ඔය සියල්ල සිද්ධ වෙන්නේ. ඉතින් ඒ රටාව අපිට පෙන්වන්න පුළුවන් ඒ සම්බන්ධ උනන්දුව දක්වන අයට. ඉතින් මේ ඒ රටාවල් අපි කලින් දැක ගන්න, ඒවා වළක්ව ගන්න, ඒ සම්බන්ධ යම් පියවරක් ගන්න. ඉතින් වෙන්න තියෙන දේ දැන දැන ඉතින් ඒවත් වෙන්න ඉඩ හරිනවනේ. ඉතින් ඒක තමයි ඇත්තටම කර්ම කියලා කියන තරම ජ්‍යොතිෂයේදී ඔය අපල සපල කියලා කිව්වට ඇත්තටම අපල සපල කියලා දෙයක් නැහැ. ඉතින් අපල ඒ ග්‍රහ තත්ත්වයේදී යන්න ඕනේ ගමනක් යා යුතු ස්වභාවයක් පෙන්වුම් කරන. ඉතින් ඒ ස්වභාවයට අනුගත වෙලා ගියා නම් අපලක් එතනින් ඉවරයි. ඉතින් ඒ සම්බන්ධ අපි දීර්ඝ විස්තරයක් අනාගතයේදී කරනවා. දැනට මේ ඉදිරි මේ මැයි මාසයේ විශේෂයෙන් මේ ඉඳ තියෙන දුෂ්කරකාරී බාධාකාරී කාලවකවාන ගැන ටිකක් සැලකිල්ලෙන් සිටිනවා නම් යහපත් කියන එක තමයි විශේෂයෙන් සමාජගත කරන්න ඕනේ. බොහොම ස්තුතියි. නැවත අලුත් වීඩියෝකින් හමු වෙමු.